සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකෙන් ඔබ දන්නවා අමරණ මෙඩ්සර්ව් කියලා කියන්නේ රෝගයක් වෙනත් තාරකින් විස්තර කරන සුවිශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකක් කියලා අද මම කතා කරන්න හිතුවේ මේ රෝගයක් විස්තර කරනවටත් වැඩිය අපි මේ හොඳ සෞඛ්‍ය පුරුදු තියාගන්න ඕනේ කියන එක ගැන කරුණු කීපයක් මේකදී ඊට වැදගත් වෙන කරුණු රාශියක් තියෙනවා අපි අද එකක් අරගෙන බැලුවොත් ඒක තමයි මේ කන ආරක්ෂා කර ගැනීම කන කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා බලමු අද වැඩසටහන ඉතින් මේ කන ගත්තාම අපි දන්නවා මේ කන ඊටම වැදගත් සුවිශේෂී අවයවයක් අපිට අත්‍යවශ්‍යයි අපේ පංචේන්ද්‍රයන්ගෙන් වැදගත්ම අවයවයක් මොකද අපිට ශ්‍රවණය නැත්තම් කිසි දෙයක් කරන්න බෑ ඒක කවුරුත් දන්න දෙයක් දැන් බිහිලි බවට පත් වුණොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ ඉතින් මේ ජීවිත කාලෙම ගැටලු සහගතයි යමක් තේරුම් ගන්න බෑ ඉතින් මෙතෙන්දී මේ කන ආරක්ෂා කරගන්න එක මේ අපේ තියෙන වැදගත් අවයව ආරක්ෂා කරගන්නේ ගොඩක් අය දන්නේ කොහොමද සිද්ධ කරන්නේ කියලා ඉතින් කනේ ව්‍යුහය විද්‍යාත්මකව බැලුවොත් කනේ කොටස් තුනක් තියෙනවා බාහිර කන මැද කන සහ අභ්‍යන්තර කන කියලා අපිට පිටින් පේන්නේ මේ බාහිර කන පමණයි අපිට මැද කන සහ අභ්‍යන්තර කනේ පේන්නේ නැහැ ඉතින් මේ කන ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා බැලුවොත් මේකට හානි කරගන්නේ අපිමයි. එතකොට අන්නේ හානි කර දේවල් වලින් වළකින එක තමයි මේ කන ආරක්ෂා කරගැනීමේ ක්‍රමය. කොහොමද අපි කනට හානි කරගන්නේ? අපි දන්නවා මේ කනේ කලාඳුරු හැදෙනවා. මේ කලාඳුරු හැදෙන්නේ මොකද? කලාඳුරු බාහිර කනේ මේ යම් කන ඇතුළටම වෙන්න නෙමෙයි හැදෙන්නේ කනේ පිට කොටසට වෙන්න තමයි මේ කලාඳුරු හැදෙන්නේ. කලාඳුරු කියන්නේ ඉටි වගේ ද්‍රව්‍යයක්. මේ කලාඳුරු සමහර අයගේ ඝනට පිහිටන සමහර අයගේ බොහොම සොෆ්ට්ව. ඒ කියන්නේ ඝන ගතියක් නැතිවත් පිහිටනවා. ඉතින් කොහොම වුණත් මේක හැදෙන්නේ කන ආරක්ෂා වෙන්න හැදෙන්නේ. විශේෂයෙන්ම කනට කුණි සතුන් හැම අනේක වලකින්ද කනට වෙනත් කෝඹුවන් වගේ අනේක වලකින්ද මේකේ කන ආරක්ෂා කරන ගුණයක් තියෙනවා. හැබැයි මෙම කලාඳුරු බ්ලොක් වෙන්න පුළුවන්. බ්ලොක් වුණොත් අපේ ශ්‍රවණයට බාධාවක් සිද්ධ වෙනවා. ඒක යම් මට්ටමකට තිබ්බ පළියටම මේ කලාඳුරු ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් ඒකෙදී සමහර අය හිතන්නේ මේ තියෙන කලාඳුරු ඔක්කොම අයින් කරන්න ඕනේ. එහෙම නැහැ. ඉතින් සමහර අය පුරුද්දක් විදිහට නිරන්තරයෙන්ම කරන්නේ හැමදාම මේ කනට වේම දාලා කන සුද්ධ කරන්න උත්සාහ කරනවා. මේක ඉතාම වැරදි ක්‍රියාවක්. ඉතින් මේ කලාඳුරු මගින් කනට අවහිරතාවයක් නැත්තම් බ්ලොක් එකක් නැත්තම් මේක ටිකක් තිබ්බට කිසි ගැටලුවක් නැහැ. එතකොට සමහර අය ඉන්නවා මේ නාල ඉවර වෙලා පුරුද්දක් විදිහට මේ කනට කොටන් බඩ්ස් අපි දන්නවා මේ පුළුන් කැල්ලක් දවටපු අර ප්ලාස්ටික් රොඩ්ස් තියෙනවා ඒව දාලා මේ කන මේ කූරු ගන්නවා කන තෙත මාත්තු කරනවා කන සුද්ධ කරනවා කියලා මේක පුරුද්දක් විදිහට කරනවා. මේක ඉතාම අහිතකරයි. මොකද අපි දන්නවා අපේ සිරුරේ අවයව පරික්ෂා කරනකොට අපි ඒ අවයව වලට විසබීජයන් නැති වෙන්න ක්‍රියා කරන්න ඕනේ. දැන් අපි කනක් පරික්ෂා කරනවා නම් කන තුළට යම්කිසි දෙයක් දානවා නම් විසබීජ වලින් රහිත දෙයක් තමයි දාන්න ඕනේ. දැන් මේ වගේ දෙයක් සිද්ධ කරන්න දැනුම තියෙන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට පමණයි. එතකොට ඊට පරිබාහිර පුද්ගලයෝ යම් යම් දේවල් ඇතුල් කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ කනට විසබීජ යනවා. ඉතින් මේ විසබීජ වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්ම යන්න පුළුවන්. එකක් තමයි මේ බැක්ටීරියා කියන විසබීජ යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිලීර කියන විසබීජ යන්න පුළුවන්. දැන් බැක්ටීරියා කියන විසබීජ ගොඩාක් දුරට යන්නේ මේ කන රළු දේවල් වලින් සුද්ධ කරන්න ගියොත්. විශේෂයෙන්ම කන් හැදි වගේ දේවල්. ඒ වගේ දේවල් වලින් කන කූරු ගියවොත් මොකද වෙන්නේ? කන තුවාල සියුම් සීරීම් ඇති වෙලා එතනින් විසබීජ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කනේ කැක්කුම ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් යම් යම් ඖෂධ ලබා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව පුස් වර්ග ඇති වුණොත් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම වෙන්නේ කන කසන්න ගන්නවා. ඊට පස්සේ කන දිහා බලපුවහම අපි පරීක්ෂා කළොත් එම කන ඇතුලේ පේන සුදු පාට ද්‍රව්‍ය බැඳිලා තියෙනවා. පුස් වර්ග. මේ පුස් වර්ග සමහර වෙලාවට ඇති වුණාම සම්පූර්ණයෙන්ම අයින් කරන්නත් බෑ. ඉතින් මේ පුස් වර්ග ඇති වුණාම සමහර වෙලාවට අයින් කරන්නත් බෑ. දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වෙනවා සමහර වෙලාවල් වලදී. ඉතින් මේක සමහරවිට මැද කන දක්වා මෙම ආසාදන පැතිරෙන්න පුළුවන්. බැක්ටීරියා ආසාදනයේ මැද කන දක්වා යන්න පුළුවන්. දිලීර ආසාදනයේ මැද කන දක්වා යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී ශ්‍රවණ ගැටලු ඇති වෙනවා. සමහර වෙලාවට ස්ථිරවම කනේ මේ ඇසීමේ
ක්‍රියාවලියට බාධා වෙන්න පුළුවන්. එතකොට යම් යම් බිහිරිභාවයන් දක්වා එම தත්වය ගමන් කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ මේ කන කියන එක අපි හැමදාම සුද්ධ කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ වට ඒව මෙව දාලා කූරු ගන්නද එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථා තියෙනවා මේ කන කසනවා. එතකොට කන කසන වෙලාවල් බැලු බැල්මට ලොකු දෙයක් පේන්නේ නැහැ. උඟක් වෙලාවට එහෙම කන කසන්නේ දිලිර ආසාදන තිබ්බොත් දිලිර ආසාදන බරපතල නොවන තත්ත්වවලදී කන කැසීමක් පමණක් ඇති වෙනවා. බැලු බැල්මට ලොකු දෙයක් නැහැ. හැබැයි කෙනෙකුට කනක් කසන්න ඕන නම් අපි ගොඩක් වෙලාවට දෙන උපදේශය තමයි පහන් තිරයක් අරගෙන මේ කඩවල තියෙන තිර නෙමෙයි පිරිසිදු පහන් තිරයක් අරගෙන ඒක හොඳට අයන් කරන්න ඕනේ. හොඳට ගිනි රස්නෙට අයන් කරලා ඊට පස්සේ ඒක රෝල් කරලා අරගෙන අන්න ඒකෙන් තමයි කන කසන්න ඕනේ. එතකොට කනට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට නිකම් පහන් තිරෙන් කැසුවා මේ පහන් තිරේ දාලා කරකෙව්වයි කියලා මේ කන කසන එක නවතින්නේ නැහැ. ඉතින් සමහර වෙලාවට වෛද්‍යවරයා ඖෂධ නියම කරනවා යම් යම් ක්‍රීම් වර්ග. අන්නේ ක්‍රීම් එකක් ගාලා අන්නේ පහන් තිරෙන් ඇතුලේ ගාලා කරකවනකොට ඔන්න කනට සහනයක් ගන්න පුළුවන්. ඒක වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපි දැකලා තියෙනවා තවත් සමහර ඉන්නවා මේ නානකොට කන හෝදනවා. කනට වතුර දාලා හෝදනවා. කන් දෙකම මේක එහෙම අවශ්‍ය වෙනවද? ඇත්ත වශයෙන්ම එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕනේ මේ කන එහෙම වතුර දාලා සුද්ධ කරන්න සූසු අවයක් අවයවයක් නොවේ. අනික කනට වතුර යන එක නවත්ත ගන්න ඕනේ. කනට වතුර ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ? කන පැසවන්න පුළුවන්. විශේෂයෙන්ම අර කලින් කිව්වා වගේ බැක්ටීරියා ආසාදන එහෙම නැත්නම් දිලිර ආසාදන එන්න පුළුවන්. කන ඇතුළේ වියලියව තියාගන්න ඕනේ හැකි හැම විටම. ඉතින් අපි දන්නවා මේ කනේ ප්‍රශ්න තියෙන අය විශේෂයෙන්ම වැහි වෙලාවක ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ කන තුලට ඒ සීතල වාතය එහෙම නැත්නම් පින්න වදින එක අගුණයි. ඒක වහගෙන යන්න ඕනේ කන් දෙක. කනේ සිතුරු තියෙනවා නම් කන පැසවන තත්ත්වය ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉය ප්ලග්ස් ඒ ඇබ පාවිච්චි කරන්න ඕනේ වැස්ස වෙලාවක යනවා නම් නානවා නම් එගෝදනවා නම් ගිලිලා නානවා නම් අන්න ඒ වගේ වෙලාවට ඒ වගේ උපකරණ පාවිච්චි කරන්න ඕනේ කන තුලට වතුර යන එක නවත්ත ගන්න. තවත් සමහර ඉන්නවා කන තුල රෝම ඇති වෙන අය විශේෂයෙන්ම තාත්තට තියෙනවා නම් පුතාට අනිවාර්යයෙන්ම එන තත්ත්වයක් ඒක. ඒ රෝම තියෙන தત્ත්වය සමහර වෙලාවට වැඩි වෙලා සමහරට කන වැහෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක රෝම කොට කරගත්තට ප්‍රශ්නයක් නැහැ. කන ඇතුළට කූරු ගන්නේ නැතුව. ඒකත් එක්තරා අවස්ථාවක් අපි දකිනවා. ඉතින් විශේෂයෙන්ම තවත් අවස්ථා තියෙනවා විශේෂයෙන් කුඩා දරුවන්ගේ කම් පැසවන්න පුළුවන්. හේතු කීපයක්ම තියෙනවා ඒකට. එකක් තමයි දරුවා නාවන කොට වතුර ගිහිල්ලා වතුර රැඳිලා තිබිලා පැසවන්න පුළුවන්. එහෙම නැත්නම් සෙම තත්ත්ව ඇතිවීම නිසා විශේෂයෙන්ම අපි දන්නවා මැද කන කියන එක සම්බන්ධයි මේ නාසයට. අර යූස්ටේ කියන නාලේ කියලා බටයක් තියෙනවා. ඒකෙන් කරන්නේ පීඩනය කන මැද සහ නාසය තුළ පීඩනය සමබර කරන එක. ඒක අවහිර වුණොත් විශේෂයෙන්ම සෙම නිසා අවහිර වුණොත් සමහර වෙලාවට මැද කන පැසවන්න පුළුවන්. මැද කන තුළ විසිබී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී විශේෂයෙන්ම ඒ උගුර කල නාසය වෛද්‍යවරු නහයට දාන බෙහෙතුත් ලබා දෙනවා. ඖෂධ ලබා දෙද්දී අර අවිරතාවය අයින් කරන්න. එතකොට ඒ වගේ අවස්ථාවලදී නහයට බෙහෙත් දාන්න කිව්වොත් සමහර උදවිය දාන්නේ නැහැ බෙහෙත්. ළමයා දාන්න දෙන්නේ නැහැ කියලා සමහර වෙලාවට ඒ කටයුතු සිදු කරන්නේ. එතකොට රෝගයට හරියට ප්‍රතිකාර වැටෙන්නේ නැහැ. ඉතින් ওই කාරණා පොඩක් හිතට ගන්න ඕනේ. මේ පුරුද්දක් විදිහට කන කූරු ගන්න එක යම් යම් උපකරණ විශේෂයෙන් පෑන් යතුරු කන් හැඳි ඒව දාලා කූරු ගන්න එක සම්පූර්ණ වැරදි. විසබීජ යනවා කනට. කන ආරක්ෂා කර ගන්න ඕනේ. විසබීජ ගිහිල්ලා නිදාගත වුණොත් බේත් බේබී ඉන්න පුළුවන්. විශේෂයෙන්ම කන පැසෙව දුඟදක් එනවා. ළඟින් යන්න බෑ. ඒවයි ගැටලුත් ඇති වෙනවා. ඉතින් අපි දකින කනට සිදුවන අනතුරු වලින් වැඩිපුරම අනතුරු සිද්ධ කරගන්නේ කුඩා ළමයි. කුඩා ළමයි වැඩිපුර සිද්ධ කරගන්නේ අර කොටන් බඩ්ස් නිසා. අපි කියන්නේ ළමයි ඉන්නවනම් කොටන් බඩ්ස් තියාගන්න එපා ගෙදරක. මොකද ළමයි කොටන් බඩ්ස් සමහර වෙලාවට කනට දානවා. කනට දාලා වෙනත් මේක ඇවිල්ලා මොකක් හරි කලබලයක් සිද්ධ කළොත් අරක ගිහිලා ඇනෙනවා කම්බරේ. ඊට පස්සේ කම්බරේ පුපුරනවා. ඊට පස්සේ අපි දන්නවා මැද කන තියෙන්නේ. මැද කනේ තියෙනවා ඒ සුවිශේෂී අස්ති තුනක් ශබ්ද ඇති කරන. ඒකට හානි වෙන්න පුළුවන්. ඒකට හානි වුණොත් යථාර්ථයටපත් කරන්න අමාරුයි. ඒක ඉතාම වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම දෙමාපියෝ වුණත් මතක තියාගන්න ඕනේ සමහර දෙමාපියෝ ඔය කොටන් බඩයක් කනට දාගෙන කූරු ගගා ඉන්නවා. ඉන්නකොටම ළමයෙක් ඇවිල්ලා මොකක් හරි කලබලයක් කරනවා. කරලා අරක ඇනිනවා ගිහිල්ලා කම්බරේ.
එතකොට වෙන්නේ ආයෙත් අර සිද්ධියමයි කම්බරේ ඩැමේජ් වෙනවා. කොයි වෙලේවත් කනට කූරු කනට මොකවත් දාන්න එපා, කූරු ගන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ වෛද්‍යවරයෙකුට පෙන්නලා පරීක්ෂා කරගෙන තමයි ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ. තවත් අවස්ථා තියෙනවා කනට මේ කෘමි සත්තු යන අවස්ථා. ඒක විශේෂී තත්ත්වයක්. ඒක ගියාම හරීම අපහසුතාවයට පත් වෙනවා රෝගී. කෘමි සතෙක් ගියොත් විශේෂයෙන් මෝටර් බයික්ස් වල යද්දී මේ සත්තු යනවා කනට, හෙල්මට් අස්සෙන් ගිහිලා කනට යනවා. එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට සත්තු යනවා. සමහර අවස්ථා තියෙනවා කිනිතුල්ලෝ යනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් වෛද්‍යරේ බලන්න ඕනේ. Tamanට කරගන්න බෑ ගොඩක් වෙලාවට. හැබැයි සෙනඟ කරන්නේ මොකද්ද? යම් යම් දේවල් තෙල් වර්ග විවිධ වෙනත් ගැළපෙන්නේ නැති රසායනික ද්‍රව්‍ය කනට දානවා. සම්පූර්ණ අහිතකරයි. ඒක Tamanට කරගන්න බෑ. වෛද්‍යරෙක් තමයි ඒක කරන්න ඕනේ. කනට සිදුවන අනතුරු සතෙක් ගියොත් අනිවාර්යයෙන්ම වෛද්‍යරේ බලන්න ඕනේ. මොකද විසබීජ යන්න පුළුවන්, කම්බරේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි මේ කනට මැස්සෙක් වගේ සතෙක් වහන්න ගියොත් අපි කරන්න ඕනේ කනට අත තියන්නේ නැතුව සද්ද නැතුව ඉන්න ඕනේ. මොකද සතා සිදුරට යන්නේ නැහැ. අපි මොන හරි කරන්න ගියොත් තමයි ඌ ඇතුළට රිංගන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. කන අවට සතෙක් වැහුවොත් අපි මතක තියාගන්න ඕනේ අපි අතින් ටග් ගාලා ඌ අයින් කරන්න උත්සාහ කරන්න එපා. සද්ද නැතුව ඉන්න. ඌ එතකොට අහකට යනවා. ඇතුළට යන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි මොනවයි කරන්න ගියොත් ඌ ඇතුළට යනවා ආරක්ෂාවට. ඉතින් එතකොට තමයි හානියක් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කරුණු කාරණා ඔයගොල්ලන්ට ඉතා වැදගත් වෙයි. මේ කන ආරක්ෂා කර ගැනීම හොඳට හිතලා ගන්න මේ මම කියපු කරුණු ටික. ඉතින් අදත් මම අමරණ Medserve සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ සමු ගන්නවා. නැවතත් අලුත් දෙයක් සමග මුණ ගැහෙමු.